කන්‍යා ලග්නජ කන්‍යා ලග්නයේ උපන් ඔබට ජය යෝගයෙන් රැකියා දියුණුව සැලසෙන බවක් පෙන්වුම් කරනවා. නව වසර ආරම්භයේදී කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ සිකුරු සහ රාහු සමග නීච වංග රාජ යෝගයේ උදා කරමින් හත්වැන්නේ ගමන් කරන අතර කේතු ලග්නයේ කුජ ශනි හයවැන්නේ රවි ගුරු අටවැන්නේ සහ සඳ 10ද ගමන් කරනවා. රවිගෙන් වෛරපාල යෝගයේද සෙනසුරුගෙන් ජය යෝගයේද සිකුරුගෙන් මාළවි යෝගයේද උදාව පවතිනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කන්‍යා ලග්න හිමියන්ට යහපත් වසරක් වන බව පෙන්නුම් කරනවා. වස්තු හා සැප සම්පත් හිමිකම් සහිත වනවා. ප්‍රීතියෙන් යුතුව කාලය ගත කරන්නට හැකියාව ලැබෙනවා. සතුරු කරදර ඇතිනම් මේවා අවම වී යන කාල සීමාවක් වනවා. මේ කාල සීමාවේ ඔබට සතුරන් නොමැති තරම්ය. ඔබ යටතේ සේවය කරන සේවකින්ගේ ගෞරවාදරයට කන්‍යා ලග්න හිමි ඔබ ලක්වන බවක් පෙන්නුම් කරනවා. විවාහ වන වයස නම් යහපත් විවාහයක් සිදුවනවා. විවාහ දිවියේ යම් යම් අඬ දබර ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. අන්‍යයන්ට කතා කිරීමේදී ඒ පිළිබඳ වචන හැසිරවීම යහපත් ලෙස සිදු කිරීමට වග බලා ගත යුතු වන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයේ බුධ සිකුරු යෝගකාරක වනවා. බුධ සිකුරු දශා ගත කරන අයට යහපත් වනවා. සතුරු දායක ගමන් බිමන් යෙදෙන අතර කරන කියන කටයුතු සාර්ථක වනවා. විදේශ ගමන්ද සාර්ථක වනවා. කුමන කරුණකින් හෝ ප්‍රසිද්ධිය ඇතිවනවා. වියදම් වැඩි වන බවක් පෙන්නුම් කරනවා. දියුණුව ප්‍රමාද වනවා. සතු දශා ගත කරන අයට ගමන් බිමන් යෙදෙනවා. රාහු දශා ගත කරන අයට යුග දිවියේ ප්‍රශ්න කරදර ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. වියදම් වැඩි වනවා. අස්ථාන චෝදනා එළවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කේතු දශා ඇති අයටද එසේමයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී යහපත් ව්‍යාපාර හා රැකී රක්ෂා කටයුතු වල යෙදීමට හැකිවන කාලයක් බව පෙන්නුම් කරනවා. හවුල් ව්‍යාපාර වලින් ලැබෙන ලාභ අලාභ පිළිබඳ හොඳින් විමසා බලා එම ව්‍යාපාර වල යෙදීමට වග බලා ගත යුතු වන බවක් පෙන්නුම් කරනවා. මේ කාලය ඇවිදීම් සහිත රැකී රක්ෂා වලට අවතීර්ණ විය හැකි කාල සීමාවක් වනවා. රැකියා ආදී සියලු කටයුතු දියුණු කර ගැනීමට අවස්ථාව තවනවා. තම කටයුතු ගැන දැඩි අවධානයකින් කටයුතු කරනවා. ව්‍යාපාර සාර්ථක වෙනවා. සෙනසුරු දශා තිබේ නම් සතුරු කරදර රෝග පීඩා ගැන අවදියෙන් කටයුතු කිරීමෙන් ඒවා මගහරවා ගත හැකි බවක් පෙන්නුම් කරනවා. එවිට දිවි මඟ ජයගත හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු සඳහා යහපත් කාල සීමාවක් වෙනවා. සාර්ථක ප්‍රතිඵල ලැබේ හැකි බවක් පෙන්නුම් කරනවා. විභාග ජය හිමි වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් හිමිකම් ලැබෙනවා. විශේෂයෙන් පොත්පත් ශාස්ත්‍රීය වැඩ කටයුතු සඳහා සුබ කාලයක් වෙනවා. එම කටයුතු වලින් ලාභ ලැබෙනවා. ඉගෙනීමේ යෙදී සිටින අයගේ එම කටයුතු දියුණු වෙනවා. තරග විභාග ආදියෙන් ජය ලැබෙනවා. මැයිවලින් පසු අධ්‍යාපනය සඳහා විදේශගත වීමටද හැකියාව ලැබෙනවා. ඒ ගැන උනන්දු වන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඈලි බෑලි ගතිය පහවි යහපත් ශාරීරික ක්‍රියාකාරීත්වයකින් යුතුව වැඩ කටයුතු කරන්නට ඉඩ ප්‍රස්ථාව හිමි වන බවක් පෙන්නුම් කරනවා. වැටීම් තැලීම් වලින් ආරක්ෂා විය යුතු වනවා. බඩේ අජීර්ණ සෑදිය හැකි. ගර්භාෂගත රෝග ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැකි. මුද්‍රා වකුගඩු ආශ්‍රිත රෝග පීඩා යෙදිය හැකි බවක් පෙන්නුම් කරනවා. බෝධි පූජා පවත්වන්න. රවි දශා ගත කරන අය ගින්නෙන් විදුලියෙන් හදිස් අනතුරු වලින් ප්‍රවේශම් විය යුතු බවක් පෙන්නුම් කරනවා. කුජ දශා ගත කරන අයට උදරාගත රෝග පීඩා යෙදිය හැකි බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ අය 11යි වැය 5යි. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ ශුභ වර්ණ ලෙස කොළ පැහැයද ශුභ මාණික ලෙස පద్මනාග සහ රතු කැටද ජය දින ලෙස බදාදා දිනය සහ සිකුරාදා දිනයද ජය අංක ලෙස අංක 6 සහ අංක 9ද පෙන්වුම් කරනවා.